ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක්සත් ජාතික පක්ෂයට නායකයෙක් හොයන්න හාමුදුරුවරු එකතු වෙනවා. මේක පුදුම වැඩක්නේ. යකෝ මේ එක එක පක්ෂවලට නායකයෝ වෙන්නේ අපි හොයන්න ඕනේ. මේ රට ගොඩගන්න පුළුවන් ජාතික නායකයෙක් අපි හොයන්න ඕනේ. සිංහලයන්ට නායකයෙක්. ඒ සිංහලයන්ට නායකයෙක් හොයන ගමනේදී හරිම කැතයි හාමුදුරුවනේ. මේ පරාජිකා වෙච්ච එක එක දේශපාලන නායකයන්ගේ අකුණු සන්නාහක වෙමි. පාලකයෝ රකින්න ඉස්සරහින් ඉන්නවා. මේ වතාවේ නම් දෙන්නම් කාසිවලට මොනම නායකයෙක්වත් පස්සේ අපි යන්නේ නැහැ. ඇයි අපි එහෙම කියන්නේ? කණ්ඩායමක් කියන අම්මෝ අපට ලාංඡනේ නැතුව බෑ. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන මොකද්ද? මුන්ට ලොකු රටද ලාංඡනේද? ප්‍රවේණි දාසයන් වගේ කවුරු හරි පවුලක් බලයට ගේන්න හරි තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට නෑ, ඒක නවත්තන්න ඕනේ. අපට තියෙනවා වැඩපිළිවෙලක්. ඒ ජාතික වැඩපිළිවෙල දැනටත් අපි හදලා ඉවරයි. අපේ වැඩපිළිවෙල යෝජනා කරනවා මේ ඉන්න අපේක්ෂකයන්ට. වඩාම හොඳ අපේක්ෂකයා කවුද කියලා තෝරලා බලලා අපි ඒ අපේක්ෂකයට කියනවා කරුණාකර මිනිහ අතහැරපන් පක්ෂේ, අතහැරපන් ලාංඡනේ. තමුන්නාන්සේ ජාතික අභිලාෂයන් ඉෂ්ට කරන ජාතික නායකයෙක් මිසක එක එක පක්ෂවල ලාංඡනවල හිරකාරයෙක් නොවුනොත් අපි තමුන්නාන්සේ ඔසවා තබනවයි කියන එක අපි ඔවුන්ට මතක් කරනවා.